නව සමාජ පක්ෂය හැටියට අපි සෑම බ්‍රහස්පතින්දාම පවත්වන මේ මාධ්‍ය සාකච්ඡාවට පැමිණෙන සෑම ආදරයෙන් පිළිගන්නවා. මා සමග සිටිනවා පක්ෂයේ ස්ථාන මණ්ඩල සභික, ඒ වගේම වී තුරණා පක්ෂ සහෝදරයා දෙමළ වශයෙන් සහභාගී වුණ බලාපොරොත්තු වෙනවා. අද මේ විශේෂයෙන්ම අපිට සාකච්ඡා කරන්න වෙන්නේ ආණ්ඩුව තුළම වෙලා තිබෙන පරස්පරතාවයන් ගැන. විශේෂයෙන් ඔහුගේ අවස්වල ක්‍රමානුකූලව ආණ්ඩුව ඇතුළේම වෙනත් අදහස් කෙනෙක් ගැටෙන්න පටන් ගන්න තියෙනවා. විශේෂයෙන්ම ගස්තාව පිළිබඳව කොච්චර ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඕනද කියන කාරණේදී ඒකීය රාජ්‍යයක් හැටියට පවත්වාගෙන යනවද නැද්ද, ඒ වගේම බලය බෙදීම කොතරම් දුරට ගෙනියනවද කියන ඒවා ගැන නත් ඉස්සෙල්ලා තිබුණ එකඟත්වයන් වඩා වෙනස් මත ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් මේකෙදී මේ ආණ්ඩුවට විරුද්ධව කතා කරපු විරුද්ධ පක්ෂය කියලා හඳුනපු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංවිධානය දිගටම ආණ්ඩුවට එල්ලපු කරපු ප්‍රශ්නයක් තමයි මේ බැඳුම් කර සිද්ධිය. ඒකෙදී අඩු රේට්ුවකින් බැඳුම් කරයක් නිකුත් කළා. ඒ මගින් විශාල මුදලක් නිරන්තරයෙන්ම අඩු ගැනීම සඳහා අර්ජුන මහේන්ද්‍රන් මැතිතුමාගේ බෑනා වෙන අර්ජුන ඇලෝසියස් ඒ සංවිධානවලට ආයතනවලට ඉඩ ලබා දුන්නා කියන වචනික ප්‍රයත්නයක් තියෙනවා කියන අදහස තමයි ඉදිරිපත් වුණේ. දැන් මේක සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ තිබෙන ඒකට අදාළ කමිටු වෙන කොම්පාණියනොත් පූර්ණ වශයෙන් පාල් බැරිමක් කරලා වාර්තාවක් පාර්ලිමේන්තුවට දුන්නා. ඒක විවාද කිරීම සඳහා අවස්ථාවක් ඕන කියලා කිව්වහම ඒකත් ලබා දෙනවා කියලා තිබුණා. සමහරු කිව්වා මේ එහෙම කිව්වට ඒ විරුද්ධව විවාද කරන්න ඉඩ දෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පැත්තෙන් එහෙම නැත්නම් අගමැතිතුමාගේ පැත්තෙන් ආණ්ඩුව පැත්තෙන් මේකට ඉඩ දෙන්නේ නැහැ. ඒක මොනවා හරි මංචනයක විදියකට වළක්වන්න යනවා කියලා චෝදනා කළා. භික්ෂුන් වහන්සේ නමක් විසින් නැමැතදී මේ සම්බන්ධයෙන් දමාපු නඩුවක් කළා. ඒක පාවිච්චි කළා මේ විවාද දවසේ කල් දාන්න පුළුවන් මේකට ඉඩක් නැහැ, කරන්නේ අධිකරණයට ගිය එකක් හැටියට මේක සාකච්ඡා කරන්න බෑ කියන හදන මුඩ කියලා තමයි. නමුත් අද මේ වෙනකොට අපිට පේනවා ඒකත් බොරු වෙලා විවාදයක් තියුණා. විවාදයකට ඉඳ සලසලා දුන්නා. ඒකේ විදිහට විවාදය වළක්වන්න කටයුතු කළා නැහැ. විවාදයක් තියුණා. විවාදයෙන් පස්සේ ඒ විවාදයේ තොරතුරු සහිතව මේ සියල්ලම ඇටෝනි ජෙනරල් නීතිපතිතුමාට යොමු කරන්න සභාවේ මූලිකත්වයේ ගත්ත කථානායකතුමාම ඒවර අරගෙන තිබෙනවා. ඒක ජනාධිපතිතුමාට දැන දීලා තියෙනවා. පාර්ලිමේන්තුව හැටියට උසාවි ගිහිල්ලා තිබෙනවා. නැත්නම් පාර්ලිමේන්තුව හැටියට නීතියට යන මාර්ගය තමයි ඒක. ඒක අමුතියක් කළා ඉවරයි. නමුත් මෙහෙම තියෙද්දී අපිට පේනවා
ජනාධිපතිතුමා වෙනත් මෙහෙයුමක හැටියට වැඩ කරගෙන ඇවිල්ලා දැන් වගේ තවස්සල ඉදිරිපත් කළා ජනාධිපති විශේෂ කොමිසමක් මේකට හදන බව. දැන් එහෙම ජනාධිපති කොමිසමක් හැදීම පාර්ලිමේන්තුවේ අගමැතිතුමා මුල් වෙන කටයුත්තක් සම්බන්ධයෙන් කොයිතරම් සදාචාරයක් උඩ තියෙනවද කියන ප්‍රශ්නේ මතුවෙනවා. ජනාධිපති කොමිසමෙන් ඒ විදිහට තියන්නේ යනවා නම් තනි පංගලමේ ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මාර්ගයේ ගියා වගේ තමයි පේන්නේ. මොකද එහෙම කටයුතු කරන්න ඉස්සෙල්ලා අනිල් ක්‍රමසිංහ මැතිතුමාත් එක්ක එකතු වෙලා සාකච්ඡා කළා. පොදු නිගමනයකින් කටයුතු කළ යුතුයි කියන අදහස තමයි හැමෝටම මේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයට සහභාගී වෙච්ච නම් තිබෙන්නේ. මොකද ඒ දෙන්නා එකතු වෙලා තමයි විප්ලවයක් කළේ. ඒ විප්ලවයට අපි සහභාගී වුණේ කියලා කවුරු කතා කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය යම්සි පදනමක ගෙනියනවා කියන වටහා ගැනීම උඩයි කවුරුත් කටයුතු කරගෙන යන්නේ. එතකොට දැන් පාර්ලිමේන්තුව තුළ එතුමා කියන විදිහට විපත් ආණ්ඩු කරන උදවියයි විරුද්ධ උදවියයි හැටියට හැප්පිලා දෙපත්තම නාගත්ත කියලා කියලා තියෙනවා. දැන් ඊළඟට දැන් ඒ සභාවෙන් අගමැතිතුමාගේ පැත්තෙන් එන්නේ පාර්ලිමේන්තුව හැටියට අපි මේක නීතියට ගෙනියනවා. ඒ තමයි ඒ සඳහා තමයි නීතිපතිතුමාට මේක යවන්නේ කියන්නේ. ඒක පැහැදිලි වෙනවා කථානායකතුමාම ජනාධිපතිතුමාට ඒක ඉදිරිපත් කිරීම. නමුත් ඒක ඉක්මවා ජනාධිපතිතුමාගේ සොයා ගැනීම අනුව කොමිසමක් දාන්න ඕන. මොකද මාස 3කින් මේ ක්‍රියාත්මක කරන්න ඕන. කවුරු හොරකම් කළත් අල්ල ගන්න ඕන කියලා එතුමා කියනවා. මේකෙදි අපට ගැටලුවක් වෙනවා. දැන් මේ පෞද්ගල කාල පරිච්ඡේදයේ තිබිච්ච දියුසුම සායකගතයන් අනුව ආණ්ඩුවක් හැටියට අපි දකින පදනම වෙනස් වෙලාද කියලා එතුමා කියාගෙන යනකොට මම තමයි මහේන්ද්‍රන් එළෙව්වේ. මම තමයි කුමාරස්වාමි ගෙනාවේ. මම තමයි අනිත් දේවල් කටයුතු කීපයක් කරගෙන ගියේ. ඊළඟට මම තමයි මෙතන මම කටයුතු කරන්නේ මම ආණ්ඩු කරන්නේ කෙනා කියන විදිහට නෙමෙයි මට වෙන ආකාරයෙන් කියලා නැහැ කියලා. මේ කියාගෙන යාම තුළ ඊළඟට මම තමයි අගමැතිවරයා පත්කලේ. මම තමයි ඒක ගැනත් අවසාන තීන්දුව ගන්න කියන තැනට යන්න කතා කරනවා වගේ තමයි අපිට නම් පේන්නේ. දැන් අපිට පේනවා විපක්ෂයේ පරණ ජාතිවාදී කණ්ඩායම් හැමදේම කරලා ආණ්ඩුවට පහර ගැව්වත් ඔවුන්ට එච්චර ඉඩකඩක් ලැබුණේ නැහැ. ඔවුන්ට යම් ඉඩකඩක් ලැබිලා තියෙන්නේ මේ බැඳුම් කර සිද්ධි. දැන් ඒක අල්ලගෙන යන ගමනේදී මේ විදිහට ජනාධිපතිතුමා ඒ අයගේ අවශ්‍යතාවයන් අනුව කොමිසමක් පත් කරන්න දැනුවා කියන සැකය අපිට මතුවෙනවා. මොකද දැන් තමයි ජනාධිපති හිටපු ජනාධිපතිතුමා පින්තූරයක් දාගෙන පාරට බහැලා තියෙනවා. පෝස්ටර් ගහලා තියෙනවා පින්තූරෙකුත් දාලා. මෙච්චර කල් කවදාවත් දැනට ඒ පක්ෂය එනී හිටියේ නැහැ. ජනාධිපතිතුමා ඉන්නවද කියලා ඇහුවා මොනවා නැහැ මමත් එන්න ඉඩ තියෙනවා රෝමයක් ඉන්නවා මිසක ඉන්න බව පෙන්නේ නැහැ. දැන් කෙලින්ම පින්තූරෙම ගහලා හැමතැනම පෝස්ටර් ගහලා දැන් හෙට 27 වෙනිදා කාර්යයක් කළා මේක
මේක රැස් ඒගොල්ලෝ රැස්සීම් කරන්න යනවා. ඒ ASCII මත තමයි මේක ඇවිල්ලා දැන් බඳු කර පරීක්ෂණය පරාද නීති යටතේ ගෙනල්ලා වහාම ක්‍රියාත්මක කරනවා කියලා ජරාදුතුමා කියනවා. ඒ වගේම අගමැතිතුමා මේකට සම්බන්ධද කියන එක ගැනත් එලිපිටම එතකොට කියනවා. මොකද ජනාධිපතිතුමා මහේන්ද්‍රන් වෙලෙව්වේ තුමා කියනවා නම් පත්කලේ තුමා කියලා කියන්නේ නැහැ. ඒ නිසා පත් කරපු එකන කවුද කියලා අපි දන්නව එන. එතකොට ඒ අනුව එළවලා කුමාර ස්වාමීන් දාලා මේ කටයුතු තමන් කළා. මේ ඉටිස් මේක ඉස්සෙල්ලා මේ විදියට පරාජයක් වුණා. ඒක හොයන්න යනවා කියලා කියනවා වගේ තමයි කාටත් පේන්නේ. සංගල කිව්වත් කොහොම කිව්වත් ඒක පැහැදිලිව පේනවා. අපිට පේන්නේ මේක මාගේ විදියට සබාවනාව කරනාගත්තා වගේම මේ දෙන්නත් නා ගන්න යනවා තමයි කියලා අපිට පේනවා. ජනාධිපතිතුමා නාටලා ඇත් වෙනවා වගේ තමයි අපිට නම් පේන්නේ. දැන් පැහැදිලිව කියන්න ඕන දේශපාලන නායකයෝ වැරදි කළාද කියලා හොයන්නේ මේ මම උදා උදා උසාවි ගිහිලා තීරු කරන්න පුළුවන් කමක් නැහැ. තමයි මොකද දේශපාලන නායකයෝ ගන්න දේශපාලන තියෙනවා. දැන් මහින්ද රාජපක්ෂ කළා කවුරු කළා දේශපාලන තීන්දුව හැටියට අරගෙන ඒ දේශපාලනයම වැරදිද නැද්ද කියන එක උඩ තමයි තීන්දුව කරන්න වෙන්නේ. අපි දන්නවා දෙයා මොරල්ස් නැව මොරල්ස් කියලා ක්‍රොස් කීප කල් දීලා තිනවා දේශපාලන පිළිබඳ සදාචාරයේ ඒකේ නැහැ කියලා කියන සදාචාරයේ හොයන්න ගියාම දේශපාලන නායකයන්ගේ කරපු ඒ කාර්යය උඩ අපිට දැනුවත් වෙන්න බෑ. එයාගේ අරමුණ ඌයේ කුමක්ද? ඒ අරමුණේ මොන විදිය පන්ති වමනාවන් මොන විදිය දෘෂ්ටි වමනාවන් උඩද තියෙන්නේ කියන කොටයි ඒගොල්ලන්ට දැනුවත් දෙන්න සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් ඒගොල්ලන් හෙලාගා කිනවද පූජිතයෙක් කරනවද කියලා කියන්න. දැන් මේකෙදිත් එහෙනම් රනිල් වික්‍රමසිංහ මහත්තයා සැලසුම් කළා. මෙතන මේ මහේන්ද්‍රන්ව දාගෙන මෙහෙම කළා, මෙහෙම පියවරක් අරගෙන මෙහෙම මුදල් ප්‍රමාණයක් එකතු කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් යනවා නම් එහෙනම් මේ ඒක ගැන චෝදනාවක් එල්ල කරනවා නම් එහෙමනම් පළමුවෙන්ම සූදානම් වෙනුනා ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දේශපාලනේ වුමනාව මොකද්ද මේ විදිය දෙයක් කරන්න කියලා. මොකද එහෙම නැතුව මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ එකපාරට සල්ලි ටිකක් හොයා ගන්න හොරකමක් කළා කියලා කතා කරන්නේ නැහැ. ඒකේ තේරුමක් නැහැ. ඒක මේ රටට තමයි අපහාසයක්, ජනතාවට අපහාසයක්, මිනිසුන්ට අපහාසයක්. ඒ වගේම දැන් යාව පත් කරපු ජනාධිපතිතුමාට අපහාසයක් වෙන්නේ. ඒ නිසා එහෙම ලොකු කොමසමක් තියෙන්න බෑ. සලහෙනම් කියන්න ඕන මෙතන එමන කතා කරලා ජනාධිපතිතුමා හන්වන තමස මෙච්චර සල්ලි හොයන්නේ මොකද? සල්ලි මෙච්චර ගොඩක් කොහොම යොමු කරගත්තේ මොකටද කියලා? එහෙම සල්ලි ඇලෝෂියස් මුදලාලිස් ව්‍යාපාර හැටියට තියුණාට ඒවා පාවිච්චි කරන්න නැනම් මොකක් හරි වුමනාවක් තියෙනවා. මොකක්ද ඒ වුමනාව? මහින්ද රාජපක්ෂගේ සල්ලි ගොඩක් තියෙනවා. ඒකෙන් කරන්න යන විශාල ප්‍රශ්න වලට මුහුණ දීම සඳහාද මේ සල්ලි එකතු කළේ කියලා කෙලින් අහන්න ඕන. නැත්නම් උසාවි ගිහිල්ලා අහන්න දෙයක් නැහැ. ජනාධිපතිතුමාට එහෙම සැකයක් තියෙනවා නම් කෙලින්ම මේ ප්‍රශ්නේ අහන්න ඕන. මේ සල්ලි කොට ගන්නතු කරන්නේ. මට හිතෙනවා ඔයා සල්ලි එකතු කරනවා. මේකෙන් කළ තියෙනවා සල්ලි එකතු කිරීම. උගල මේ සල්ලි එකතු කරේ. මොනවද කරන්නේ අනද? සල් සටනකට යන්නද? මොකද මේ සටනේ ස්වභාවය මොකද්ද? ඔයා බලාපොරොත්තු වෙන්නේ මේක දෙන්නම කරන්න ඕනේ නම් මොකද්ද කියලා අහන්න ඕනේ. එහෙම නැතුව මේ වගේ පත්තරවල හිටින්න නෑ. මහේන්ද්‍ර නෙල්ලෙව්වේ මම කුමාරස්වාමි ගෙනාවේ මම වැඩමු කර පරීක්ෂණයේ අපරාධ නීති යටතේ කරන්නේ මම ආණ්ඩුවේ විපක්ෂයට නොබලා වහකරුවන් දඬුවම් දෙන්නේ. ලොකු කතාන්දරයක් කිරීමෙන් දේශපාලන ලෝකයේ විතර අගෙන යන වැඩක් තමයි මේ සිද්ධ වෙන්නේ කියලා අපිට කියන්න. ඉතින් අපි
නව සමාජ පක්ෂය හැටියට අපිට තවම හැදිලිව තීන්දුව කරන්න පුළුවන් කමක් නැහැ. මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ සල්ලි හොරකම් කරගෙන ගමනක් යනවා කියලා. සල්ලි යම් ප්‍රමාණයක් ඔය කියන විදිහට සූත්‍රයක් මගින් මහේන්ද්‍රව දාලා සැලසුම් කළා මුදල් යම් ප්‍රමාණයක් ගොනු කරගැනීමේ වැඩපිළිවෙළක් දියත් කළා තියෙනවා නම් ඒකෙන් යම්කිසි දේශපාලන වමනාවක් සඳහා කටයුතු කරනවා කියන එකයි අපිට නම් කියන්න වෙන්නේ. ඔය කියන පදනම යටතේ සල්ලි ඉකුත් වෙලා ඒක තියෙනවා නම් ඒකෙන් මොනවා හරි කරන්න යනවා වෙන්න පුළුවන්. තවමත් අපිට හේතුවක් නැහැ. පුජ්‍යලික හේතුවක් උඩ පුජ්‍යලික වමනාවකට සල්ලිවරකම් කරගෙන රටේ බැනලා යන්න හරි මොනවා හරි ඒකට ලැහත්තිනවා කියලා අපි තීරු කරන්න බෑ. ඒ නිසා අපි නම් රාජ්‍ය සම්සිද්ධ කෙරුවයි කියන විදිහට එහෙම දල්ලා මාත්‍යාස්සේ යටතේ තියෙන එකක් තමයි අරසට අරගෙන මේ විදිහට දාලා මේ වෙන ක්‍රමානුකූලව වැඩ පිළිවෙලක් දාලා මුදල් එකතු කරලා කොහොම යනවයි කියලා කියනවා නම් මම කියන්නේ කතන්දරේ කියන්නේ ඒක නම් ඒකට පිළිතුර කොහෙත්ම මේ ජනාධිපති කොමිසමෙන් නන්නම් ලැබෙන්නේ ජනාධිපති කොමිසමට ඔයන්නේ තියෙන හොරකම් ගැනනේ. ඒක ඕනමක් නැත නෑනේ. මේක දේශපාලන වැඩ පිළිවෙලක් තියෙන්නේ නෑ. ඒක හොයන්න ඔතන මොන ගිහිලා පරීක්ෂණයක් කරන්න හම් වෙන්නේ නෑ. එතුමාට මම රාජ්‍ය සිංහමට ඇයි තව අදාළ පුදුරු මැද්දට ගෙනල්ලා කතා බහ කරලා අහන්න මේ මොකද්ද කරන්නේ නම් යා මොකද්ද මේ වෙලා තියෙන්නේ මොකද්ද මේක පරමාර්ථයේ තියෙන්නේ. එහෙම සාකච්ඡාවක් කිරීම සඳහා යෙන්නේ නැතුව මේ කරන වැඩ පිළිවෙල නම් අපිට කිසිසේ පිළිගන්න පුළුවන් කමක් නැහැ කියන එක තමයි නව සමාජ පක්ෂය හැටියට අපි කියන්නේ. මොකද අපිට වැඩක් නැහැ කවුද කවුරුත් කවුද ලොක්කා කවුද පොට්ට කියන එක අපිට ගැස්සෙලේ වැඩක් නැහැ. නමුත් අපි ආවේ මොකටද? අපි ආවේ සාපරාදී ලෙස ගෙනින රටක් එකකින් ගලවලා ජාතිවාදී ආගම්වාදී ෆැෂිස්ට්ාලේ ක්‍රියාමාර්ග පරාජය කළා. අපි මේ රටට නව ව්‍යවස්ථාවක් හදලා සාධාරණ ව්‍යවස්ථාවක් ආගමික බලවේග වලට යට වෙලා ජාතිවාදී බලවේග වලට යට කළා සිළු ජන කොටස් වලට ජාතිත් ආගම් වලට ඉරිහර කරන්නේ නැති ඒකාධිපතිවාදී තත්ත්වයන් වෙනස් කළා ඉතින් ඒ ස්වභාවය වෙනස් කළා බලේ බෙදලා දෙමළ ජනතාවගේ අත්වාස්කම් වලට ගැළපෙන විදිහට දෙමළ ජනතාවට බලයක් පංගාරුතු කළා ලබා දීලා ඒක තුලින් සාධාරණ සමාජයක් ඇති කර ගැනීම පරමාර්ථය උඩයි මේ නායකත්වෙත් එක්ක අපි ගනුදෙනු කරගෙන ඉදිරියට ආවේ. ඒකෙදි මේ සල්ලි කවුද ගත්තේ සල්ලි කොහෙද යන්නේ කියන එක නෙමෙයි අපිට වැදගත්. මොකද ඒ කොහේ අපි හිතන්නේ මේ දෙන්නම දේශපාලනය කරන අය දේශපාලනයකට තමයි සල්ලි ගන්න කියලා වෙන දෙයකට ගන්නවා කියලා අපිට හිතන්න වැඩක් නැහැ. මා ජනාධිපතිතුමා සල්ලි අරගෙන හොරකම් කරගෙන මොනවා හරි පැනලා යන්න හදලා කියලා මට කිව්වොත් මම කිසිසේ පිළිගන්නේ නැහැ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයා සල්ලි ටිකක් හොරකම් කරගෙන පැනලා යන්න හදනවා කියලා පිළිගන්න පුළුවන් කමක් නැහැ. ඒගොල්ලෝ මොනවා හරි දේශපාලන වැඩකට කරේ දේශපාලන වැඩේ මොකක්ද කියලා තමයි මට හොයන්නේ. ඒක ජාතිවාදයට ආගම්වාදයට විරුද්ධ වැඩ කොටසකට නම් අපි මම ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. කොහොමද සල්ලි ගත්තේ කියන එක එච්චර අදාළ නැහැ නේ. එහෙම නැත්නම් ඒකෙන් කරන්න යන්නේ තවදුරටත් මේ රටේ විනාශකාරී ජාතිවාදී ආගම්වාදී ෆැෂිස්ට් බලයක් ගොඩනගනවා නම් ඒකට අපි විරුද්ධ වෙනවා. මහින්ද රාජපක්ෂ සල්ලි හොරකම් කළා රෝ මම කළා වගේ ඉන්නේ ඒකට විරුද්ධ වෙන්නේ එහෙම කරපු නිසායි. හැතුව එයා සල්ලි හොරකම් කළා මේ අනේ පිටිත සිතානෝ වගේ බෙදලා දුන්නා නම් නැත්නම් සර්ගියල් වගේ සල්ලි බෙදුවා නම් කවුරුත් ඔබට එහෙම කතා කරන්නේ නැහැ. ඉතින් කතා කරන දේ මොකක්ද? දේශපාලනඥය මොනවා කරන්නද? සල්ලි හෙව්වේ කියන කොටයි. කවුරුත් කතා කරන්න ඕන දේශපාලනේ ගැන. ඒ නිසා අපිට මේ ගැන තියෙන්නේ ඒ විදිහට පැහැදිලිවම යුක්තිසහගත ලෙස මේ නායකයන්ගේ ගමන ගැන තමන්ගේ දේශමාන දර්ශනයන් ගැන සාකච්ඡා කළා.
ඒ උඩ පතරම උඩ දෙක සදාගත යුතු එකක් හැටියට තමයි අපි අවධාරණය කරන්නේ. දැනටත් මේ පරක්කු වෙලා තියෙන්නේ අවුරුදු දෙකක් ගිහිල්ලා තාමත් මේ රටේ ගස්තාව නව ගස්තාව හදන එක ක්‍රියාත්මක කරන්න පටන් අර ගන්නවත් බැරි වෙලා තියෙනවා. අඩුතරමේ කෙටුම් පතක්වත් හදලා නැහැ තාම අලුත් ගස්තාව. කළා තියෙන්නේ ලාලුජේ නායක මැතිතු රට පුරා ගිහිල්ලා අදහස් තෝරා බේරාගෙන ඒවා පිළිවෙලකට දාලා ජනතාවගේ ඉල්ලීම මොනවද කියන එක පැහැදිලි කියලා තියලා තියෙනවා. ඒක වැදගත් වැඩක්. ඒක තුලින් දැන් කමිටු වාර්තා වගේක් හදලා ඒවැයිම යෝජනා ඇවිල්ලා තියෙනවා මොනවද කරන්න ඕන කියලා. ඉතින් ඒකේ ඒක මේ කටයුතු කෙරිලා තියෙනවා. නමුත් මේ වස්තා කෙටුම්පතක්වත් හදලා නැහැ. මොන විදිහටද බලය බෙදන්නේ කියලා කොහෙවත් කියලා නැහැ. ඒකේ රාජ්‍යයක්ද නැද්ද කියලා කොහෙවත් කියලා නැහැ. නමුත් මේ දැනට හදන විවස්තාව මර උගුලක් බෙල්ලට දාන තොණ්ඩුව ජනතාවගේ මේ රටේ ඒකීය බාහ්‍ය සුදුසුසුලු කරනවා. මේ රට කෑලි කෑලි වලට කඩනවා. මේ ඔක්කොම බදු දෙනවා. ඉතින් සාල ගෝසාවක් කරගෙන යනවා කණ්ඩායම. ඉන්දරාජ් මාස්ටර් උනගෙන කොට දැන් ගුරුජුස්න කරත් පුළුවන් ඉතෝන බොරුවක් කියලා.